ආසියානු කුසලාන තරගාවලිය අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්ව ඍතුනට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය එක්දින ඉතිහාසයේ 900 වන එක්දින තරගය වෙනුවෙන් අද තරග වැදීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරන 12 වන අවස්ථාව මෙය වන අතර ඉන්දියා කණ්ඩායම අවසාන තරගයක් වෙනුවෙන් සුදුසුකම් ලැබූ 10 වන අවස්ථාව මෙයයි. මෙතෙක් පවත්තා ඇති ආසියානු කුසලාන තරගාවලි 15 අතරින් ඉන්දියාව අවස්ථා 7කදී සූරතාවේ දිනා තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන ඇති සූරතා ප්‍රමාණය 6ක් ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව අද දිනේදී ඉන්දියා කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලානයේ පිටපිට දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් ඉතිහාසයේ ආසියානු කුසලානයේ වැඩිම වරක් ජයගත් කණ්ඩායම ලෙසින් ඉන්දියා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සමතැන් ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධවලට ලක් වූ ඉන්දියා දගපන්දු යවන ක්‍රීඩක අක්සර් පටෙල් හා ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මහිස් තීක්ෂණහට අහිමි වී තිබෙනවා. ඒ අනුව වසින්ටන් සුන්දර ඉන්දියා සංචිතයට කැඳවීමට පියවරගෙන තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේදී කොළඹට ළඟා වී තිබෙනවා. තනතිරුව දගපන්දු යවන්නන්හට සහය දක්වන බවට පෙනී ගිය හොත් ඔහු අද දිනේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් ඔහුට තරගයක් ලබා දිය හැකි අනෙක් ක්‍රීඩකයා වන්නේ සර්දුල් තාකුරු. මේ අතර ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් තීක්ෂණ වෙනුවට සහ නාරච්චිගේ කැඳවා ඇතත් අද තරගයේ වෙනුවෙන් දුසාන් හේමන්ත ක්‍රීඩා කරවීමට වැඩි ඉඩක් පවතිනවා. මතිස්ස පතිරණ හැරෙනු විට අනෙක් ප්‍රධාන වේගපන්දු යවන්නා වන්නේ කවුරුන්ද යන සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතිනවා. කසුන් රජිත හා පසුගිය තරගයේ ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුසන් යන ක්‍රීඩකයන් දෙදෙනා අතර ස්ථානය වෙනුවෙන් තරගයක් පවතිනවා. වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනර ප්‍රනාන්දුද සංචිතයේ රැඳී සිටිනවා. මේ අතර තරගාවලිය වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සඳහා කොළඹ විද්‍යා මවතේ පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුළුව හා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුළුව මේ වන විට වසා දමා තිබෙනවා. ඒ ප්‍රේක්ෂකාගාර සියල්ලෙහිම ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විටත් අලෙවි වී අවසන් වී තිබීම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත් ප්‍රේක්ෂකයන්ට මධ්‍යාහ්න 12 සිට ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ කුසල් පෙරේරා, පැතුන් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය සිල්වා, දසුන් සානක, දුනිත් වේලාලගේ දුසාන් හේමන්ත, ප්‍රමෝද් මදුසාන් හෝ කසුන් රාජිත යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු, මතිස පතිරණ යන ක්‍රීඩකයන්. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.